අද දවසේදීත් සුපුරුදු පරිදි අඟහරුවාදා දවස සුවදිවි අඟහරුවාදා දවස ආරම්භ කරන්නේ. ඔබේ වෙලාවට කොහොමද ඔබේ උපන් නැකතන් ඔබේ ජීවිත ඔබේ ජීවිතයට කොහොමද සුභඵල ගෙනෙන්නේ? එහෙම නොවේ නම් යම් විදිහකින් යම් අශුභඵලයක් තිබෙනවා නම් එය විවිධ ආකාර ක්‍රම භාවිත කරමින් ජ්‍යොතිෂයට අනුව කොහොමද සුවපත් කරගන්නේ කියන දෑ පිළිබඳව කතා බහ කර අද දවසෙත් අපි ආරාධනා කළා වෙනදා වගේම ජ්‍යොතිෂ විශාරද ජාත්‍යන්තර උපදේශක රිකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මොහන වේදී ආචාර්ය KAU සරච්චන්ද්‍ර මහත්මයාට ආයිබෝන් සුබෝදාසන කියලා ඔබතුමා ආයිබෝන් සුබෝදාසන. දැන් මේ අපි ඉන්නේ මැතිවරණයක් ඉවර කළා. නිකන් මැතිවරණයක් නෙමෙයි ජනාධිපතිවරණයක්. ඒ අනුව එහි ප්‍රතිඵල ප්‍රකාරව අලුත් ජනාධිපතිවරයෙක් අලුත් බලාපොරොත්තුවක් සමග මේ රටේ මිනිසුපත් කරගෙන ඉන්නවා. මැතිවරණයට පෙර ඔබ යම් යම් රටේ කේන්ද්‍රයට අනුව යම් යම් කාරණා පිළිබඳව කතා බහ කළා. අත්‍තරම ජනාධිපතිවරණය ගැන මොකක්ද ඔබට කියන්නේ තියෙන්නේ? ඔව් ධම්මික මහත්මයා, මේ දැන් අපි මම මේ අනාවැකී කියන්නේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ කියන්නේ මේ රැල්ල බල්ල කීප එකක් නෙමෙයි. මම පැහැදිලිව YouTube නාලිකා දෙකකට කියලා තිනවා අනුර කුමාර මැතිතුමා රටේ නායකයා වෙනවා ඊළඟ මැතිවරණයෙන් කියලා. ඒක YouTube වල බලන්න පුළුවන්. හැබැයි මේ මැතිවරණයේ ආසන්නෙදිත් මම මේ වැඩසටහනට එළම මොකද මෙතන ඇත්තටම අපිට මාධ්‍යයකට ඇවිල්ලා එහෙම නමක් කියන්න බෑ ප්‍රසිද්ධ මාධ්‍යයකට කියන එක අසාධාරණයි. ඒක නිසා මම යම් යම් විදියකින් වක්‍රාකාරයෙන් කිව්වා මේ සෙනසුරු කුම්භ රාශියට ඇවිල්ලා ගුරු හතර වැන්නේ ඉන්නකොට සිකුරු බලවත් වෙනකොට කුජ බුද බලවත් වෙනකොට මේ ලංකාවේ ලොකු දේශපාලන පෙරලියක් වෙනවා කියලා. ඉතාම පැහැදිලිව කිව්වා. හැබැයි මේ අනාවැකිය කියන්න පුළුවන් වුණේ ලංකාවේ සීමිත පිරිසකට පමණයි ජ්‍යොතිවේදී. මම හිතන්නේ අතේ ඇඟිලි ගානට අඩු ප්‍රමාණයක් තමයි මේ අනුර කුමාර ජනාධිපතිතුමා හරියටම දින්න බව කිව්වේ. සමහර අය ඉතින් එහෙම මේ වනලා කිව්වා කියන අරයයි මෙයයි දෙන්නම මැදි කරලා. නමුත් මට ඒ හැකියාව ලැබුණා අවුරුදු දෙකකට කලින් ඒ අනාවැකිය කියන්න. ඔබට YouTube එකට ගිහිලා විශ්ව ශක්තියේ මේ වීඩියෝ සියලුම දේවල් බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් සමහර ජ්‍යොතිර්වේදියෝ කිව්වා වෙනත් අපේක්ෂකයන් දෙන්න කියලා. සමහර කිව්වා ජනාධිපති අනුර කුමාර මැතිතුමාට කාලසර්පයෝගයක් තියෙනවා ඒක බොහොම අවාසනාවන්තයි එහෙම කියලා කිව්වා සමහර. නමුත් ඒ සියලු දේවල් වෙනස් වුණා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ජනාධිපතිතුමා දිරුන්දුන සුභ මුහූර්තය. ඒ කියන්නේ ඊයේ උදේ 10ට සුභ මුහූර්තය හදන්න දායක වෙච්ච උපදෙස් දීපු කෙනෙක් හැටියට මට ඒක නඩම්බරයි. ඒ සුභ මුහූර්තය ඊටා බලවත්. මොකද සඳුදා දවසක් රෙහෙන නැකත තියෙන්නේ. චන්ද්‍රයා බලවත් වෙලා උසඹවි ඉන්නවා. ඊළඟට රවි 11 වැනි ඉඳගෙන කෝටියක් දෝෂ බංග කරනවා. ඒ විතරක් නෙමේ මේ තත්කාලයේ තියෙන බලවත්කම එතුමාගේ පුණ්‍ය මහිමේ නිසා වෙච්ච දෙයක් ව මන්ද. මොකද මම මේ නැකත මට හම්බෙන් හම්බුනේ රවි හෝරාවේ රවි පංචමේ රවි සූක්ෂ්ම හෝරාව තියෙන්නේ. විශේෂයෙන්ම රාජාභිෂේකයට නැකත් හදන්න ගන්න බලවත් මුහූර්තයක්. මේ වගේ එකක් ධම්මික මහත්මයා අවුරුද්දකටවත් හොයාගන්න බෑ මේ වගේ නැකතා. ඉතින් ඒක එතුමාගේ රටේ තියෙන වාසනාවට උදා වෙච්ච දෙයක්ද මන් දන්නේ. මේ සෙනසුරු ගහය මං කියවනේ පුදුම පෙරලි කරනවා කියලා. ඒකත් සෙනසුරු විසින්ම කරපු පෙරලියක්ද දන්නේ නැහැ. හොඳයි. දැන් ඒ ඊයේ දවසේ දිරුන්දීම පිළිබඳව ඔබ සඳහන් කළේ. දැන් මේ කේන්දරයට අනුව අමනුෂ්‍ය බලවේග පිළිබඳව අපි කතා බහ කරා. අමනුෂ්‍ය බලවේග හඳුනා ගන්න පුළුවන්, ඒවා ඉවත් කරන්න පුළුවන්, ඒවට තියෙන බලපෑම මොනවද, ඔය වගේ දේවල්. ඇත්තටම අපි දැන් අපේ මාතෘකාවට ආවදින් කේන්දරයට අනුව අමනුෂ්‍ය බලවේග හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවද යම් කෙනෙකුට අමනුෂ්‍ය බලවේග ඇතුළත් වෙලා තිබෙනවා? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද කේන්දරේ හයවැන්න කියන්නේ පීඩාකාරී තැන. කෙනෙකුට දැනෙන පීඩාව, ශරීර සෞඛ්‍ය දුර්වලතා, අසනීප, සතුරු කරදර, ඒ වගේම ඇස්වහ කටව අමනුෂ්‍ය පීඩාදී ගැන කියවෙන්නේ කේන්දරේ හයවැන්න. මෙන්න මේ හයවැන්න පීඩා වෙච්ච කෙනෙකුට තමයි මේ අමනුෂ්‍ය බලපෑම ඇති වෙන්නේ. එතකොට හයවැන්නේ ඉන්නවනම් සෙනසුරු කේතු වැනි ග්‍රහයෝ පාපියෝ අනිවාර්යයෙන්ම එයාට අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා. කේන්දරේ බලලා කියන්න පුළුවන් මට අමනුෂ්‍ය බලපෑම් තියෙනයි. ඒ අමනුෂ්‍ය බලපෑම් ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි තමන්ගේ කේන්දරයේ ග්‍රහයින්ගේ බලය දුර්වල වෙන එක. දැන් ලග්නාධිපතිය කියන්නේ කේන්දරේ බලවත්ම ග්‍රහය. මේ ග්‍රහය බලවත් කෙනෙකුට අමනුෂ්‍ය පීඩා ඇති වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ග්‍රහ බලය ඒ තරම් බලවත්. එතකොට මේ අමනුෂ්‍ය පීඩා කියලා කියන්නේ මේ අපේ පරිසරයේම ජීවත් වෙන ජීවීන් කොටසයක්. මේ අපි මෙරිච්චයයි ගිහිල්ලා අමනුෂ්‍ය ආත්මවල ඉපදිලා, ප්‍රේතාත්මවල, යක්ෂාත්මවල ඉපදිලා ඒ අය අපිට කරන බලපෑම්. සමහර විට අපගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, අපගේ සීයා ආච්චි අම්මා තාත්තා වෙන්න පුළුවන්. මෙවැනි අය අපි අතරම ගැවසෙනවා. ඒගොල්ලන්ගේ ආත්ම අපි අතරම සැන අපිට පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අපේ ජීවිතවලට ලොකු බලපෑම් එල්ල කරනවා. එහෙම බලපෑම් එල්ල කරලා ඇතිවෙච්ච හානිදායක දේවල් මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයට පුළුවන් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බිඳවට්ටවන්න. ශරීර සෞඛ්‍ය දුර්වල කරන්න පුළුවන්, ආර්ථිකය වට්ටන්න පුළුවන්, පවුල්වල සමගිය නැති කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්.
ඒගොල්ලෝ අමනුෂ්‍ය පීඩා කියලා කියන්නේ අපිට තියෙන ලොකු පීඩාවක්. මේ පීඩා දුරුකරගන්න අපිට නවීන තාක්ෂණයෙන් බටහිර තාක්ෂණයෙන් බටහිර විද්‍යාවෙන් බෙහෙත් එක්කලි නෑ. ඒක නිසා මේක අපි හඳුනා ගන්න ඕනේ විශේෂයෙන්ම කේන්දරය තුලින් ඉතා හොඳින් හඳුනා ගන්න පුළුවන්. විදියට දැන් කෙනෙක්ට අමනුෂ්‍ය දෝෂයක් අමනුෂ්‍ය බලවේගයක් තියෙන්න පුළුවන්. දැන් මේ වගේ බලපෑමක් ඇති වුණ කෙනෙක්ට මොන වගේ පීඩාවන්ද ඇති වෙන්නේ? ඔව් සල්ලි මේක දැන් තරිණි මේක දැන් විශේෂයෙන් කියන්න ඕනේ මේ අමනුෂ්‍ය පීඩා කියන එක හැදුනහම විශේෂයෙන්ම කරන්නේ ශරීරය දුර්වල කරනවා. ශරීරය දුර්වල කරනවා, ශරීරය කෙට්ටු කරනවා, අසනීප තත්ත්වයන් නැති කරනවා, සුව කරන්න බැරි රෝග පීඩා හැදෙනවා. වෛද්‍යවරයෙක් ළඟට ගියොත් වෛද්‍යවරයා පරීක්ෂණ වාර්තා පරීක්ෂා කරලා බලලා කියයි කිසිම ලෙඩක් නැහැ කියලා. නමුත් ශරීරයේ ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙනවා. ඔබ දැකලා ඇති තරුණ ගෑනු ළමයි එහෙම ඉතාමත් කෙට්ටු ශරීර කුස ශරීර තියෙන අය. ඒගොල්ලෝ බොහෝ දුරට ඔය තනිකම් දෝෂ වැනි දෝෂවලට ලක් වෙච්ච අය. ඒ විතරක් නෙමෙයි පිරිමි පවා ඒ වගේ අමනුෂ්‍ය දෝෂවලට ලක් වෙලා ඉන්නවා. මේ අමනුෂ්‍ය දෝෂවලට ලක් වුණාම ඒකෙන් බේරෙන්න හරි අමාරුයි. ඉතින් මේ අපිට මේ ගුප්ත විද්‍යාව ජ්‍යොතිෂ්‍ය හරහා තමයි ඒ වගේ දෙයකින් බේරෙන්න පුළුවන්. හොඳයි 2599132 අපේ දුරකථනංකය ඔබට විවෘතයි 2599132. දැන් සනත්චන්ද්‍ර මහත්මයා මේ ග්‍රහයන් දුර්වල වෙච්ච වෙලාවටද සාමාන්‍යයෙන් මේ කෙනෙකුගේ අමනුෂ්‍ය දෝෂ ඇති වෙනවා කියලා අපි සලකන්නේ? එහෙම නැත්නම් ග්‍රහඵල ඒකට බලපෑමක් කියලා කරන්නේ නැද්ද? කොහොමද ඒ තත්ත්වය? ඔව් ඇත්ත වශයෙන්ම දැන් අපිට ග්‍රහය දුර්වල වෙන වෙලාවට තමයි අපිට ලෙඩ හැදෙන්නේ. හරිද? ලොකු භයානක ලෙඩක් හැදෙන්නත් ග්‍රහ බලය දුර්වල වෙන්න ඕනේ. ඒ වගේම තමයි අමනුෂ්‍ය පීඩාවක් ඇති වෙන්නත් ග්‍රහ බලය දුර්වල වෙන්න ඕනේ. එතකොට අපේ තත්කාල ග්‍රහචාරයේ යම් දුර්වල පිහිටීමක් ඇති වෙනකොට විශේෂයෙන්ම දසාවක්, මහදසාවක්, අතුඩුසාවක් ඇවිල්ලා අන්න ඒ වගේ කාලයකදී තමයි අපිට මේ පීඩාව ඇති වෙන්නේ. එතකොට ඒක අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන් කේන්දරය තුළ. දැන් මේ කේන්දරය කියන්නේ ධම්මික අපිට හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ කලින් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බලපෑම් එල්ල වෙනවා, මෙන්න මේ වගේ පීඩා ඇති වෙනවා, මෙන්න මේ කාලෙදි කියලා කියන්න පුළුවන්. කේන්දරෙන් විතරයි කියන්න පුළුවන්. එතකොට කේන්දරය අපිට බලපුවාම යම්සි කෙනෙකුට එවැනි පීඩාවක් එල්ල වෙන්න තියෙනවා යම්සි කාලයක අපිට ඒක පෙර හඳුනා ගැනීමකින් පසු අපිට ඒක වළක්වා ගන්න පුළුවන්. ඒක තමයි තියෙන විශේෂ වැදගත්කම. මොකද වැඩේ වුණාට පස්සේ ප්‍රතිකාර කරනවට වඩා වෙන්න කලින් වළක්වා ගැනීම තමයි වැදගත්. හොඳයි සරත් මහත්මයා ඉන්නවා කිරිබත් ගොඩින්. ආයුබෝවන්, සුබ දවසක්. සරත් මහත්මයා, ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය කෙනාගේ උපන් දිනය කියන්න අපිට මුලින්ම. දොළොස් වෙනි මාසේ දාහත. උපන් වෙලාව? හවස 3:32ට. මේ කොහෙද ඉපදුනේ? කොළඹ. මේ කාගෙද මහත්මයා මේ කේන්දරේ? අගේ දුවගේ. දුවගේ මොකක් දැනගන්න ඕනේ දුවගේ? දුවගේ අනාගතය දැනගන්න ඕන මහත්මයා. ඔව්. මේ දුව ඉපදිලා තියෙන්නේ මේෂලක් නේ, දනු නවංශගේ. හරිද? හරිද? මේෂලක් ඉපදිලා. ඔව්. මේෂලක් නේ ඉපදිලා තියෙන්නේ. මෙයාගේ ලග්නාධිපතියා කුජ ග්‍රහයයි ඉන්නවා අටවැන්නේ. මේ කුජ ග්‍රහය අටවැන්නේ ඉන්න එක විපරීත යෝගයක්. මෙයාගේ විපරීත යෝග දෙකක් තියෙනවා. ඒක නිසා මෙයාගේ අනාගතය බොහොම සාර්ථකයි. ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. උසස් අධ්‍යාපනය වැනි දේවල් වලට පවා මෙයාට තියෙන එකම ප්‍රශ්නේ අනාගතය ගැන නෙමෙයි, මෙයා ඉන්න නිවසේ යම් දෝෂ තත්ත්වයක් තියෙනවා. ඒ දෝෂ තත්ත්වය නිසා මෙයාගේ ශරීර සෞඛ්‍යයට යම් යම් බාධා ඇති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් සෙනසුරුගේ මහදසාව යන්නේ. මේ සෙනසුරු කියන්නේ දුකට අධිපති. ඒක නිසා දුෂ්කරතා ඇතිකරන ඉඩකඩ තියෙනවා මේ කාලේ. මේක වළක්වා ගන්න පුළුවන් මෙයාට දාන්න පත්මරාග සහ රතු කියන ගල් දෙකක් අල්ලලා මුද්දක් හදලා ඊට පස්සේ මෙයාට මේ ගෙදර තියෙන දෝෂය හඳුනාගෙන ඉවත් කිරීමට මාව පුද්ගලිකව හම්බ වෙන්න. එතකොට මම මේ බල්ලා ඒ වැඩේ කරලා දෙන්නම්. හොඳයි. එතුමන්ව මුණ ගැහෙන්න පුළුවන් ස්ථාන සහ දුරකථනං කියන අපි මේ වැඩසටහන අවසාන වෙද්දී ඔබට දැනුවත් කරන්න සූදානම්. අපි කතා බහ කරමින් ඉන්නේ පලාපල පිළිබඳව, අමනුෂ්‍ය දෝෂ පිළිබඳව. පලාපලවලට අනුව නැත්නම් ග්‍රහපලවලට අනුව අමනුෂ්‍ය දෝෂ ඇති වෙන්න පුළුවන්ද කියන මේ කාරණා පිළිබඳව යතර තමයි අපේ දුරකථනං කිය ඔබට විවෘත කරන්නේ. 2599132 ශලනි, මේ දැන් මේ ඕරාව ගැනත් අපි සරච්චන්ද්‍ර මහත්තයා මුණ ගැහෙන ඕනෙ වෙලාව කතා කරනවානේ. අපි හැමෝම දන්න දෙයක් තමයි අපි හැම කෙනෙක්ටම ඕරාවක් තියෙනවා කියන එක සහ ඒක සමහර අයගේ බලවත් සමහර අයගේ බලවත් නැහැ කියන කාරණාව. එතකොට මේ ඕරාව බලවත් නම් මේ අමනුෂ්‍ය දෝෂ වලට ලක් වෙනව අඩුයිද? මේ ඕරාව සහ අමනුෂ්‍ය බලවේග අතර තියෙන සම්බන්ධය කොහොමද? ඔව් තලනි, මේ ඕරාව ජ්‍යොතිෂවේදියෙක් හැටියට භාවිත කරන්නේ ඉස්සලාම මම තමයි. දැනටත් මම තමයි. එතකොට මේ ඕරාව කියන්නේ අපේ ග්‍රහ බලය සහ සම්බන්ධ නොවුනත් අපේ ශක්ති ශරීරය හා සම්බන්ධ දෙයක්. එතකොට කේන්දරෙන් කරන්නේ කොහොදීම තමයි. ඒක නිසා ඕරාව බලවත් ඕරාව බලලා අපිට තීරණය කරන්න පුළුවන් එයාගේ ඕරාවක දුර්වලද බලවත්ද කියලා.
දැන් ඕරාව දුර්වල කෙනා මං ඉස්සල කිව්වා ග්‍රහබලයේ දුර්වල කෙනාට තමයි අමනුෂ්‍ය දෝෂ වැළඳෙන්නේ ඕරාව දුර්වල කෙනාට තමයි අමනුෂ්‍ය දෝෂ රෝග පීඩා කරදර බාධක සියල්ල ලැබෙන්නේ ඒක නිසා ඕරා පරීක්ෂාවක් කරලා ඔබට දැනගන්න පුළුවන් ඔබට එවැනි බාධක කරදර තියෙනවද කියලා බොහොම පහසුයි දැන් සමහර වෙලාවට කෙනෙක්ගේ උපන්දිනේ හරියට දන්නේ නැත්නම් උපන්දිනේ වැරදිනම් ඔහුට ලැබෙන ලක්ෂණේ යම් වෙනසක් වෙන්න පුළුවන් එතකොට හරීම තත්ත්වේ කියන්න බෑ දැන් ඊයේ පෙරේදාත් ඔය වගේ ප්‍රශ්නයක් රටේ ඇති වුණා මේ තර රාජ්‍ය දේශපාලන නායකයෙකුට ලක්ෂණ උච්චිකද දනුද කියලා ඉතින් ලක්ෂණෙම හොයන්න ඕනේ නැහැ ඕක තව බලන්න ක්‍රම තියෙනවා එතකොට එක ළඟ ලක්ෂණ දෙකක් තියෙන ගොඩක් අය ඉන්නවා අපේ රටේ දැන් සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ ભેදය අනුව නමාංශකේ වෙනස් කරන්න ගිහිල්ලා ලක්ෂණ වරද්දගත්ත අය ඉන්නවා තමන්ගේ ලක්ෂණවත් හරියට දන්නේ නැති. මගේ ළඟට දවසකට 30-40ක් එනවා. සමහර අයගේ ගේන කේන්දරේ වැරදි. අපි තමයි හරියට හදලා දෙන්නේ. ඒක නිසා ලක්ෂණට වඩා විශ්වාසයක් තියෙනවා අපිට ඕරායක. මොකද ඕරායක වෙනස් වෙන්නේ නැහැ. කේන්දරේ වෙලාව වැරදි නම් වෙනස් වෙනවා. ඒක නිසා ඕරායකෙන් පැහැදිලිව බලා ගන්න පුළුවන් කෙනෙකුට තියෙන පීඩා කරදර බාධක සියල්ල හඳුනා ගන්න පුළුවන්. එතකොට ඕරායක බලලා ඕරායක වෙනස් කරන්න පුළුවන් අපිට. ඒ තුලින් අපිට ওই සියලු කරදර බාධක ඉවත් කරන්න පුළුවන් අපි ගාව ඕරා පරීක්ෂණ තියෙනවා ලංකාවේ ජ්‍යොතිර්වේදියෙක් හැටියට මුලින්ම ඕරා ඕරාව ඉස්සරහට ගෙනාවේ මාධ්‍යවල කතා කරේ මම ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න ඕරාව තුල හොඳයි සුරංජිත් මහත්මයා ඉන්නවා මොනරාගලෙන් සුබෝ දාසනක් සුරංජිත් මහත්මයා ඔබට තොරතුරු විස්තර දැනගන්න අවශ්‍ය කෙනාගේ උපන් දිනය කියන අපිට මුලින්ම 1981 9 මාසෙ 15 වෙනිදා උපන් වෙලාව රාත්‍රී 9:15 කොහෙද ඉපදුනේ පස්සර නෑ පස්සර ඌව පළාතනේ ඌව පළාත ඔබ මේසලක් නේද මේසල මේ ඔබතුමාගේ කේන්දරේද මේක ඔව් මේසලක් නේ තුලානා මාංශේ මොකක්ද දැනගන්න ඕනේ මම දැනගන්න ඕනේ මේ මගේ ඇඟට නිකන් අමුතු මේකක් බලල දැක්ක වගේ ඔව් ඔබගේ කේන්දරේ මේෂ ලග්නේ හයවැන්නාධිපතිය බුද හයවැන්නෙම ඉන්නවා. නමුත් මේ බුද ග්‍රහය දුර්වල වෙලා ඉන්නේ. මේ දුර්වල වීම නිසා ඊළඟට කුජ ග්‍රහය රාහුගෙන් පීඩා වෙනවා. මෙන්න මේ தත්ත්වේ මත ඔබට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. ඔබ පදිංචි නිවසේ තමයි ඒක තියෙන්නේ. මේක සමහරට භූමි දෝෂයක් වෙන්න පුළුවන්. ඔබ පුළුවන් නම් උත්සාහ කරලා බලන්න ටික කාලයක් ඔබගේ නිවසෙන් ඈත් වෙලා ජීවත් වෙන. එතකොට මේක වෙනසක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබගේ නිවසේ තියෙන දෝෂ තත්ත්වයක් තමයි ඔබට මේ ශාරීරිකව බලපෑම් ඇති කරන්නේ. අපිට ඒක හඳුනා ගන්න පුළුවන් ඔබ කේන්දරයත් අරගෙන ඇවිල්ලා ඕරා පරීක්ෂණිකුත් කරගන්න මට පුළුවන් ඔබගේ තියෙන බලවේගය ශරීරයෙන් ඉවත් කරලා දෙන්න. ඒක මේ ඇඟට එන එකක්ද නැත්නම් මේ ඔය ඇඟට එනවා කියන්නේ මෙහෙමයි. ඒකේ බලය ඔබ ළඟට ඔබගේ ඕරායකට එනවනම් ඇඟට අනිවාර්යෙන් එනවා. ඒක මම ඔබ ඕරායක බලන්න එන්න කියලා. එතකොට මට හඳුනා ගන්න පුළුවන් ඒක. හඳුනාගෙන මම ඕරායක තුලින් ඒක අයින් කරලා දෙන්නම්. ඕරායක බලවත් කරන්න. අධිපති ජ්‍යොතිර්වේදී කේ යු සරච්චන්ද්‍ර ඈත අතීතයේ ජ්‍යොතිෂයේදී වේදාංගවලදී මිනිස් සිරුරෙන් චක්‍ර හතක් විහිදෙන බවත් මේ චක්‍ර තුළින් මනුෂ්‍ය ශරීරය හරහා යම්කිසි කිරණ ශක්තියක් විහිදෙන බවත් අපේ පැරණි ඉරිසිවරු පණිවරු පෙන්වා දුන්නා. නමුත් මේ අපිට භෞතිකව බැලීමේ හැකියාවක් තිබුණේ නැහැ. කිරිවියන් තාක්ෂණය හොයා ගැනීමත් සමගම ඕරා ඡායාරූපකරණය තුළින් මීට විසඳුමක් ලැබිලා තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ නවීන 3D ඕරා තාක්ෂණයයි. මේ 3D ඕරා තාක්ෂණය තුළින් ඔබගේ සිරුර විනිවිද දැකීමේ හැකියාව තියෙනවා. මේ තුළින් ඔබගේ ශරීරයෙන් විහිදෙන මේ කිරණ හත ඔබට වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයෙන් විහිදෙන කිරණ ශක්තිය කෙතරම් ප්‍රබලද දුර්වලද යන්න මේ තුළින් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ ශරීරයේ ඕරා ශක්තිය කොපමණ ප්‍රතිශතයක් ගන්නේදයි මේ තුලින් ඔබට දැක ගැනීම හැකියාව තියෙනවා. මේ ස්කෑනරේට අත තැබූ සැනින් ඔබගේ මුළු ශරීරයම ස්කෑන් කර මේ පරිගණකය හරහා මේ තිරය තුලින් ඔබට ඒ සඳහා ඒ ගැන දැක ගැනීම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඉතාමත් කෙටි කාලයක් තුළ ඔබගේ ශරීරය ඔබට දැක ගන්න පුළුවන් මේ කිරණ විහිදෙන ආකාරය. ඕරා තාක්ෂණය තුළින් මේ කිරණ ඔබට දැනගත්තට පස්සේ ඔබට පුළුවන් ඒ කිරණ බැලන්ස් කිරීමට මෙන්න මේ වාගේ ක්‍රිස්ටල් කියන පාෂාණය අරගෙන මේ ක්‍රිස්ටල් පාෂාණය තුළින් ඔබට පුළුවන් ඒ ඕරායක බැලන්ස් කරන්න. මේ පුද්ගලයාගේ අතට මේ ක්‍රිස්ටල් එක දුන්න සැනින් ඔබට පේනවා අර මොනිටර් එකේ තියෙන කිරණය වෙනස් වෙන ආකාරය. ඒ වගේම ඔබගේ ඕරා චක්‍රයේ ඕරා බලය වැඩි කර ගැනීම හැකියාව මේ ක්‍රිස්ටල් හෝ මැණික් වර්ග තුලින් පවතිනවා. හොඳයි. දැන් මේ ඕරාව ශක්තිමත් කර ගැනීම හෝ යම් අපලයක් තිබෙනවා නම් ඉවත් කර ගැනීම කියන කාරණා
දිත්වයම මේ හර පරීක්ෂා කිරීම තුළන අපට සිද්ධ කරගන්න පුළන්ගෙන සරච්චන්ද මත්ත ඇතනම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළන් ඕර පරීක්ෂාවක් කිරීම තුළ මේ තමන්ගේ ශරීරයට මේ ඇල්ල තියෙන භූත දෝෂාදිය කොහොමද තමන් හරියට හඳුනා ගන්න නිසා කිස්ටල් පළඳනාව තුළ ඕනත්ත මැනික් පළඳනාව පිළිබඳව කතාබහ කරන්නේ මේ කිස්ටල් පළඳනාව සහ මැනික් කොහොමද මේ මේකත් එක්ක ගනුදෙනුවක් නිර්මාණය කරගන්න. ඔව්. දැන් අපේ ශරීරයේ තියෙන්නේ මූල ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ මැණික් වල තියෙන්නේ මූල ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට අපේ ශරීරය තුල කරන වෙනසක් මේ මූල ධාතු. ඒක වෙනස් කරන්න අපිට ප්‍රබල ඉවහල් කරගන්න පුළුවන් මේ පාෂාණ කරගන්න. මේ පාෂාණ වල තියෙන මේ බලවත් මූල ධාතු ගුණය අපේ ශරීරයට යොමු කර ගමන් අපේ ශරීරයේ තියෙන මූල ධාතු වල ගුණ වෙනස් වෙනවා. එතකොට ග්‍රහ බලය බලවත් වෙන හොඳ පැත්තකට දැන් නරක ග්‍රහයක ගලක් දැම්මොත් ඒක අනිත් පැත්තට කරකිනවා. දැන් ඔය සෙනසුරු අපලට කාකණිල්ල එහෙම දාන්න කියපු ජෝතිර්විද්‍යු අපේ රටේ ඉන්නවා. එහෙම අය කරන්නේ මොකද රාහුට ගෝමීර දානවා. සමහරු රාහුටයි කේතුටයි දෙන්නටම එකපාර මැණික් ගල් දානවා. එහෙම අයත් ඉන්නවා. ඒ කියන්නේ මේ හිතුමනාපේට මැණික් ගල් නෑ. ඒගොල්ලෝ දන්නේ නෑ. ඒක තමයි කියන්නේ හිතුමනා අපිට මැනික් පළඳින්න බෑ. බෑ බෑ හිතුමනා අපිට පළඳින්න බෑ. ඒක හරියට පළඳින්න ඕනේ. එහෙම අය කරන්නේ මිනිස්සුන්ව අමාරුයි දාන එක. හරි? මේ ප්‍රසිද්ධ අය එහෙම කරනවා. මම දන්න අය ඉන්නවා එහෙම කට්ටිය. ඒගොල්ලෝ කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. තමන්ගේ මතයටම ක්‍රියා කරනවා. කිසිම ශාස්ත්‍රීය දැනුමකින් තොරව ඒ වගේ වැඩ කරන්නේ. ඒ වගේ ළඟට ගිහලා අමාරු වැටෙන්න එපා. මොකද මැනික් ගලකට පුළුවන් මේ පොඩි මැනික් ගලකට පුළුවන් ධම්මික අපේ ශරීරයේ තියෙන මූල ධාතු වල ගුණය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. හරි? දැන් මම පොඩි උදාහරණයක් කියනවා. සෙම වැඩියෙන් තියෙන කෙනෙක් මුතු ඇටයක් හරි චන්ද්‍රකාන්ති ගලක් හරි දාගන්නකො බෙල්ල එල්ල ගන්නකො දවසක් විතර මොකද වෙන්නේ කියලා බලන්න. තමන් ඇඟේ තියෙන සෙම ගතිය වෙඩි වෙලා උෂ්ම ගන්න බැරි විදියට සෙම පපුව හිර කරන්න ගන්නවා. ඒ මොකද අර චන්ද්‍රකාන්ති සහ හරි මුතු හරි වල තියෙන අර ආපෝ ගුණය ශරීරයට ඇදලා ගන්නවා. ඒකයි. ඒක නිසා ඒ වගේ දේවල් කරද්දි ටිකක් දැනුවත් වෙන්න ඕනේ තමන්. ඔය මැණික් ගල් ආවට ගියාට දාන්න එපා. ක්‍රිස්ටලුත් එහෙම දැන් සමහර බන්ද කරලා තියෙනවා. ඔය ක්‍රිස්ටල් පළඳනාවල් අතේ දාගෙන ඉන්නවා. නොනිකම් පාරේ තියෙනවා මේ ලස්සන්ට කියලා. ඒක හරි වැරදි. තමන්ට එකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඇඟේ මූල ධාතු වල ගුණේ වෙනස් වෙනවා. වෙනස් වෙලා ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්. ඒක නිසා මේවා හරියට පරීක්ෂා කරලා බලලා දාන්න ඕනේ. ඒක නිසා මැනික් සහ ක්‍රිස්ටල් කියලා කියන්නේ මූල ධාතු අධික තියෙන පාෂාණ. ඒවට පුළුවන් අපේ ශරීරයේ තියෙන මූල ධාතු වල ගුණේ වෙනස් කරලා. එතකොට අර විශ්වයත් එක්ක තියෙන ගනුදෙනුවේදී ඒ විශ්වයේ තියෙන මූල ධාතුයි අපේ ශරීරය අතර තියෙන ගනුදෙනුව නිසා තමයි අපිට අපල හරි අපල නැහැ හරි කියලා කියන්නේ. නිල්මිනි මහත්මියව තවලමින් ආයිබවන් සුබෝදාසනක්. ආයිබවන්. නිල්මිනි මහත්මිය තොරතුරු දැනගන්න අවශ්‍ය කෙනාගේ උපන් දිනය අපිට මුලින්ම කියන්න. මේ 12/23. පැහැදිලි නෑ නිල්මිනි මහත්මිය ආයි කියන්න. 2009/12/23. 2009/12/23 උපන් දිනේ උපන් වෙලාව මොකක්ද? 8:20. කොහෙද ඉපදුනේ? ගාල්ල මහමෝදේ. හොඳයි. 8:20ට ගාල්ල. මේ කාගේද මේ කේන්දරේ? නෑ දුවගේ. දුවම කරලක් නේද? ඔව් ඔව්. මොකක්ද දැනගන්න ඕන දුවගෙන? දරුවගේ මේ අධ්‍යාපන කටයුතු ආ රෝගී තත්ත්වය මොනවද? මම එක දෙයක් ගැන කියනවා දෙකක් කියන්න වෙලාවක් නැති නිසා මෙයාගේ මකර ලග්න ඉපදිලා තියෙන ලග්නාධිපතියා නීච ලග්නාධිපතියා ඉන්නවා සෙනසුරු ගහය කේන්දරේ නම වෙන්නේ. මේක ඊටාම හොඳ තත්ත්වයක් ළමයාට මූලික අධ්‍යාපනයේ කාරක සිකුරු ගහය ඉන්නවා බලවත් වෙලා රවිත් සමග යෝග වෙලා මේ දරුවගේ මූලික අධ්‍යාපනයේ තර්මක බාධා ඇති වෙනවා. මොකද මේ රවිසිකුල් දෙන්නම අසුභ ගහවි. ඒක නිසා සාමාන්‍ය පෙළ වෙනකන්වත් ඉගෙනීම කරගෙන යෑමට බාධා ඇති වෙනවා. මේ දවස්වල තියෙන්නේ ගුරු මහා දසාව 12 අධිපතියගේ දසාව. ඒක නිසා ටිකක් දරුවා ප්‍රවේශම් කරගන්න අසනීප වලින් මෙයාට මුද්දක් හදලා දාන්න පච්ච සහ කාකණී ගල් දෙකකින් මුද්දක් හදලා දාන්න. පෙන්නන්න එකක් හරි කමන්න. නැ නිල්මිනි මහත්මියට මම හිතන්නේ පැහැදිලි පිළිතුරක් ලැබුණා කියලා ශලනි. ඔව් දැන් සරත්ජතුමාත් අපි කතා කරගෙන හිටියේ දැන් අමනුෂ්‍ය බලවේග සම්බන්ධවනේ. ඉතින් මේ අපේ හෝරාව බලවත් කරගෙන පුළුවන්ද මේ අමනුෂ්‍ය බලවේග පළවා හරින්න? ඔව්. ලංකාවේ මුල්වරට තලිනි මේක හොයාගත්තෙත් මම. දැන් මේකට වෙන කට්ටිය උපන්න දෙන්න හදයි. ඒක මන්නේ. නමුත් හෝරාවේ තමයි අමනුෂ්‍ය බලපෑම් තියෙන්නේ. එතකොට හෝරාව හඳුනාගෙන ඒ හෝරාව වැඩි කරපු ගමන් අමනුෂ්‍යය හෝරාවෙන් අයින් වෙනවා. එතකොට සාන්ති කර්ම කරලා බලි තොවිල් කරලා රුපියල් ලක්ෂ ගාණක් වීදම් කරලා ඒකත් හරියද දන්නේ නැහැ. හරියට කෙරුවද දන්නේ නැහැ. වැඩි වුණාද දන්නේ නැහැ. සැකයක් නැහැ. ඕරාවෙන් අමනුෂ්‍ය අයින් වුණා නම් අයින් වුණා. හැබැයි බන්ධන කරපු අය ප්‍රේතයෝ යක්ෂයෝ අයින් කරන්න බෑ. ඒක මම හොඳට දන්නවා. බන්ධන වලින් බැඳපු අය අයින් කරන්න බෑ. නමුත් සාමාන්‍ය අමනුෂ්‍ය පීඩාවල් අයින් කරන්න පුළුවන් ඕරාව බලවත් කරලා. මේ ඕරාව ඇතුලේ තමයි මේ අපේ ශාරීරික වටා තියෙන මේ රශ්මි වලල් ඇතුලේ තමයි මේ අමනුෂ්‍යෝ ඉන්නේ. ඇඟ ඇතුලේ නෙමෙයි. එතකොට මේ අය මේකින් ඉවත් කරපුවාම ඒකේ ෆ්‍රීකොන්සිස් වැඩි වෙන ඕරාවක. ඊට පස්සේ ඒ ඕරාවක ඇතුළට ඒගොල්ලන්ට ආයේ එන්න බෑ.
එතකොට ඒක දිගටම බලවත් වෙලා තියෙනවා. අමනුෂ්‍ය බලවේගයක් කවදාවත් ආයේ ඉන්නේ නැහැ. මම බොහෝම වැඩි පිරිසකට මේ වන විටත් මේ ප්‍රතිකාරය කරලා තිනවා. ඒක නිසා අමනුෂ්‍ය බලවේග වලින් දුක් විඳින්න එපා. ඇවිල්ලා ඔබගේ ඕරාව පරීක්ෂා කරලා අමනුෂ්‍ය බලවේගයේ එක සුළු මොහොතකින් අයින් කරගන්න පුළුවන්. හොඳයි. අමනුෂ්‍ය බලවේග වලින් දුක් විඳින්නේ නැතුව ඔබේ උපන් වේලාවට අනුව ඔබේ අපල ආදී ඉවත් කරගන්නට, ඔබට තවදුරටත් සරච්චන මහත්මයා මුණ ගැසී කතා කරන්නට, උපදෙස් ලබා ගන්නට සහ ප්‍රතිකාර ලබා ගන්නට අවශ්‍ය නම් අපි එතුමන් මුණ ගැහෙන්න පුළුවන් ස්ථාන, වේලාවන් සහ දිනයන් පිළිබඳව මතක් කරන්න. KAU සරච්චන මහත්මයා සදස් පෝරාහ ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානය 660 දෙවැනි සුබූතේ අතුරු මාවත සුබූතපුර බත්තරමුල්ල තමයි ප්‍රධාන කාර්යාලය පිහිටලා තිබෙන්නේ. ශාකා ගාල්ල, ගම්පහ, කුරුණෑගල මහනුවර සහ රත්නපුර කේන්ද්‍ර පරීක්ෂාව සියලුම ජ්‍යොතිෂ කටයුතු, ඕරා පරීක්ෂාව, රේකී හා ප්‍රාණික හීලින් විශ්ව ශක්ති ප්‍රතිකාර, මෝහන ප්‍රතිකාර සහ වාස්තු පරීක්ෂාව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සෙනසුරාදා දවසේදී, ගම්පහ YMBA ඉදිරිපිට බදාදා දිනේදී, ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳුදා දවසේදී, කුරුණෑගල සතුස ඉදිරිපිට යන්තම්පලාව පාර කුරුණෑගල කියන ලිපිනේ සිකුරාදා දවස, මහනුවර බෞද්ධ මන්දිරයේ පිළිම තලාව ඉරිදා දවසේදී, ඒ වගේම රත්නපුරයේ නවතම ශාඛාව නවතම තැනකට අපි අරගෙන යනවා. ඒ අනුව කොළඹ පාර වෙටලුපේ සතුස ගොඩනැගිල්ලේ තමයි පිහිටලා තිබෙන්නේ. එතුමන් බ්‍රහස්පතින්දා දවසේදී ඔබට මුණ ගැහෙන්න පුළුවන් රත්නපුර ශාඛාවේදී. දුරකථනක 0712-622-429, 0712-622-429, 0712-188-26-61, 0712-188-26-61, වට්සප් මගින් කිටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙනවා නම් 0712-251-602, 0712-251-602, ෆේස්බුක් පිටුවට පිවිසෙන්න පුළුවන් සරච්චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන ෆේස්බුක් පිටුවට සමාවෙන්න. ඒ වගේම විශ්ව ශක්ති කියන YouTube නාලිකාව ඔස්සේ ඒ තොරතුරු දැනගන්න පුළුවන්කම තිබෙනවා. සරච්චන්ද්‍ර මහත්මයා බොහොම ස්තුතියි. අද දවසේ ආවට ඔබ කිව් අනාවැකියක් බොහොම සාර්ථක වුණාට පස්සේ ඇවිල්ලා අපි මුණ ගැහෙන්නේ. අපි ඊළඟ සතියේත් මුණ ගැහෙමු. ආයුබෝවන් සුභාසනා.